විශේෂයෙන් ඊයේ දවසේ මාතර තිබුණු රනිල් වික්‍රමසිංහගේ රැලියේදී රනිල් වික්‍රමසිංහ පැහැදිලිව ප්‍රකාශ කරා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය හිමියන් සමග අවසන් එකඟතාව සඳහා වන ගිවිසුම අද අත්සන් කරනවා, මාස දෙකක් ඇතුලේ ඉතුරු ක්‍රියාවලිය සම්පූර්ණ කරනවා කියලා. මේක කරුණක් ලෙස ගත්තොත් වැරදි සහ බොරු. කියන්නේ ලංකාවේ ණය ගැනීම තියෙනවා වර්ග තුනක්. එකක් බහුපාර්ශ්වික ණය, දෙවෙනි එක ද්විපාර්ශ්වික ණය, තුන්වෙනි එක වාණිජ ණය. වාණිජ ණය ගොඩේ තමයි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය තියෙන්නේ. දැන් මේ වෙනකොට බහුපාර්ශ්වීය ණය සඳහා කිසිදු එකඟතාවයක් ඇවිල්ලා නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කරන එකට බහුපාර්ශ්වික ණය කිසිම එකක් සම්බන්ධ ප්‍රතිව්‍යුහගත කරන එකඟතාවයක් නැහැ. ද්විපාර්ශ්වික ණය සඳහා සාකච්ඡා කරලා ඒකෙත් ණය කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැහැ. පොලිය 100%ට අඩු කරන්නයි, ගෙවන කාලය දික් කරගන්නයි, 2028 සිට 2048 දක්වා දික් කරගන්නයි තමයි එකඟතාවය ඇවිල්ලා තින්නේ. පොලිය 2% කියන එකත් කිසිම තේරුමක් නැහැ. මොකද ගොඩක් ද්විපාර්ශ්වික ණය අපි අරන් තියෙන 2% ගණන් වල පොලියට ලොකු අඩුවීමක් කියලා නැහැ. වාණිජ ණය සම්බන්ධ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය සම්බන්ධ තමයි අර සාකච්ඡාව පැවැත්වුනේ. ඒකට ඒ සාකච්ඡාවේ අවසන් එකඟතාවේ ඒ ණය කමිටුවත් සමග ඇති කරගෙන තමයි ආරංචි සුබයි කියලා පෝස්ටරයක් ගැහුවේ. ඒක කළාට පස්සේ ආය අද කතා කරන්න හරි අද අස්සම් කරන්න කිසිම දෙයක් නැහැ. අවසන් එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ රජයයි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය හිමියනි අවසන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ අවසන් එකඟතාවය කියන්නේ ඉතාම බරපතල භයානක එකඟතාවයක්. ඒ එකඟතාවය තමයි 2025 2026 2027 වසර තුනේ අපේ දළදේශ නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන් 96ක් වෙනවා නම් අපි 108.2 පොලියක් ගෙවන්නම් කියලා. ඒ කියන්නේ අපි 105ට ගත්ත ණය වලට 106ට ගත්ත ණය වලට 107ට ගත්ත ණය වලට 108.2 පොලියක් ගෙවන්නම් කියලා. අපි ගත්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය වල ඩොලර් බිලියන් 16.4ක් 2030 වෙද්දී අපි ගෙවීමට නියමිතව තිබුණා. දැන් මේ තියෙන විදිහට 2038 වෙද්දී අපි ඩොලර් බිලියන් 19.1ක් ගෙවන්න ඕනේ. කියන්නේ ඩොලර් බිලියන් 2.7ක් වැඩිපුර ගෙවන්න තමයි අර ගිවිසුම ගැහුවේ. ඕක ගහලා තමයි ආරංචි සුබයි කියලා. දැන් මේ ආරංචි සුබ ලංකාවේ ජනතාවට නෙවෙයි, ආරංචි සුබ ගෝලීය මූල්‍ය ඒකාධිකාරවලට. ඒගොල්ලන්ගේ ආරංචි සුබයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවට හම්බුනේ ඩොලර් බිලියන් 2.9යි. ඩොලර් බිලියන් 2.7ක්ම වැඩිපුර පොලී ගෙවන්න තමයි එකඟතාවය ආවේ. එතකොට ඒක දැන් නැවත ද්විපාර්ශ්වික ණය හිමියන් සහ IMF එක ඇතුලේ පියවර දෙකකදී අනුමත විය යුතුව තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ණය සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ සමානාත්මතාවය අවශ්‍යයි කියන මූලධර්මයේ යටතේ. ඒකට තවමත් ද්විපාර්ශ්වික ණය හිමියන් සමග මේ එකඟතාවේ කතා කළත් නැහැ, IMF එක මේ එකඟතාවේ කතා කළත් නැහැ. මේගොල්ලෝ IMF වැඩපිළිවෙල ඉන්න නිසා. ඒතර එහෙම තත්ත්වයක් ඇතුලේ අද කරන්න කිසිම දෙයක් නැහැ. ඒතර රනිල් ඊයේ කියද්දි මේක ඉතාම පැහැදිලි. ඊයේ රාත්‍රී 12න් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වුණා. කිසිදු පක්ෂයකට කිසිදු අපේක්ෂකයෙකුට දැන් මෙතනින් එහා ප්‍රචාරක කටයුතු වල නියැලෙන්න බෑ. නමුත් රනිල් වික්‍රමසිංහට දේශීය ණය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කීකෙ අදයි හෙටයි දවස් දෙකත් තමන්ගේ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන්. මේක විශාලම අසාධාරණයක් නේද? විපක්ෂ ඉතුරු පක්ෂ ටික ඔක්කොමලා මේ IMF කතාවට එකඟ වෙලානේ හිටියේ. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනට එකඟ වෙලානේ හිටියේ. අපිට තමයි ලොකුම අසාධාරණ වෙන්නේ. මොකද අපි ජනාරගල සන්ධානයේ ඉදිරිපත් කරපු අපේක්ෂකයන් වන්බෝපගේ සහෝදරයා තමයි බරපතල ලෙස ඉදිරිපත් කරේ ප්‍රතිපත්තිය. මේකට අපි විරුද්ධයි. එක්සිට් IMF ප්‍රෝග්‍රෑම් එකක් අවශ්‍යයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඉදිරිපත් කරපු මූලික ප්‍රතිපත්තියකට විරුද්ධ ප්‍රචාරයක් ප්‍රචාරක කටයුතු නැවැත්වීමෙන් පස්සේ යනව අපිට ඒ සඳහා පිළිතුරු බඳින්න ජනතාවට ඒ සම්බන්ධ කරුණු කියන සාධාරණ අවස්ථාවක් ඉන්නේ නැහැ. ඒතර මේක ඉතාම අසාධාරණයි. මේක මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිවරණයකට දවස් දෙකක් තියෙද්දී අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් පත්වෙච්ච කෙනෙක් නෙවෙයි, අනුප්‍රාප්තික ජනාධිපතිවරේ 2038 දක්වා ලංකාවේ ජනතාවගේ ඉරණම තීරණය කරන ගිවිසුමක් අත්සන් කරනවා නම් ඒක කරන එක ජනතා පරමාධිපත්‍ය පිළිබඳ මූලධර්ම වලටත් පටහැනි වෙන නිසා අපි මැති වෙන කොමිසමෙන් ඉල්ලා හිටියා වහාම මේ සම්බන්ධ පියවර ගන්න, අවධානය යොමු කරන්න සහ අද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය නවත්තන්න කියලා අපි හිතනවා. මැතිවරණ කොමිසම සාධාරණ ලෙස මැතිවරණ නීති ක්‍රියාව යොදවනවා. රනිල් වික්‍රමසිංහගේ මේ ගැටේ නවත්තන්න ඕනේ, මේ ගැටේ ලිහන්න ඕනේ. මොකද මේක මේ කරන්නේ ටයිම් බෝම්බයක් අටවන්න යන්නේ. ඉදිරියේදී පත් වෙන ඕනම අපේක්ෂකයෙක්ට රනිල් අදාස්සම් කරන ගිවිසුම් මත පදනම් වෙලා වන්දි ගෙවන්න වෙන්නේ. අපේක්ෂකයට නෙමෙයි වන්දි ගෙවන්න වෙන්නේ, ලංකාවේ ජනාධිපති නෙමෙයි වන්දි ගෙවන්න වෙන්නේ. ඩොලර් හොයන විදේශගත ලාංකික ශ්‍රමිකයෝයි මේ වතුකම්කරුවෝ ටිකයි ඇඟලුම්කම්කරුවෝ ටිකයි ඔය වෙනත් අපනයන කර්මාන්ත වල ලීලෙලා ඉන්න මිනිස්සු ටිකයි තමයි අවසානයේට මේකේ වන්දිය ගෙවන්න වෙන්නේ. ඒක නිසා මේ අර අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා හිටියා මේ අසාධාරණ වහාම නවත්තන්න, සියලු ප්‍රචාරක කටයුතු නවත්තන්න සහ මේ ගිවිසුම් අත්සන් කිරීම නවත්තන්න. ණය අර්බුදය, ණය ගෙවා ගැනීම පිළිබඳ දැවැන්ත අර්බුදයක් ආණ්ඩුවට සහ මේ ඉදිරියේදී පත් වෙන නියමිත ආණ්ඩුවට මැතිවරණෙදි පැවරිලා තියෙනවා. එහෙම මොහොතක ඩොලර් බිලියන 12.5ක ණය කන්ද ඩොලර් බිලියන 19ක් දක්වා වැඩි කරව
ජියසුමත් පහුගිය මාසේ විතර රනිල් වික්‍රමසිංහ අත්සන් කරා. එතකොට මේ ගැන පහු ඉදිරි අනාගතයේ ණය ගැනීම සඳහා එක. මේ රටේ මිනිස්සු තමයි ණය ගවන්න නියමිත. මේ රටේ මිනිස්සු ණය ගවන්න නියමිත මේ රනිල් වික්‍රමසිංහ ගවන ණයක් නෙමෙයි මිනිස්සු ගවන ණය. ජනාධිපතිතුමා හෝ වෙන කවුරුත් ගවන ණයක් නෙමෙයි. එතකොට මේ ණය ගැනීම පිළිබඳ මේ ඡන්දේ නැතිවරණ ප්‍රචාරයක් නැතර කරාට පස්සේ දවසේ සාකච්ඡාවක් කරනවා කියලා ඔහු අවසාන රැළියේදී මාතර අවසාන දවසේ තිබුණු රැළියකදී කියනවා. ඔහු කියනවා ණය හිමියෝ එක්ක සාකච්ඡා කරනවා නිවිසුමක් අත්සන් කරනවා වගේ කතාවක්. එතන මේක පැහැදිලිවම අද දවසේ 19 වෙනිදා සහ 20 වෙනිදා මැතිවරණ ප්‍රචාරයට ණය ගෙවීම සහ IMS එක පාවිච්චි කිරීමට ගන්න උත්සාහය. මේක ප්‍රචාරක වැඩක්. මේ පිළිබඳ පුදු සහෝදර වැඩිපුර විස්තර කරයි. මේක ප්‍රචාරක වැඩක්. එතන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි මේ අසාධාරණ ණය මේ අයුක්ති සහගත ණය කප්පාදු නොකර ඇත්තන වැඩිපුරත් එක්ක ගෙවන එක ගැනයි වෙනස් මතයක් තියෙනවා. ඒකට විරුද්ධ IMF අධිවිදුලෙන් ඉවත් වෙන ණය 60%ක් දක්වා ණයකන්ද කප්පාදු කරන අපේක්ෂක ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒකට එහෙම අපේක්ෂකයා එවැනි අපේක්ෂක ඉදිරිපත් වෙලා ඉඳි. එවැනි අපේක්ෂක එක්කෙනා ඉන්නේ. නමුත් ඒ එවැනි අපේක්ෂකෙක් හෝ නැත්නම් මැතිවරණයේදී මේ ණයකන්ද පිළිබඳ ජනතාවට තීන්දුවක් ගන්න අයිතියක් තියෙනවා. දැන් එහෙම තියෙද්දි ඡන්දෙට ඔන්න මෙන්න තියලා මේක කිරීම තුළින් ඉතාම අසාධාරණයක් සිද්ධ වෙනවා. මොකද ඒ කාරණය පිළිබඳ ප්‍රතිචාර දක්වන්න උත්තර දෙන්න අපිට අවස්ථාවක් නැති වෙනවා. උත්තර දීම සඳහා ඒකට විරුද්ධව ඉදිරිපත් වෙලා ඉන්න කතා කරන දහස් දක්වන පුද්ගලයන්ට අවස්ථාවක් නැති වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ මිනිස්සු තමන්ගේ කන්න තියෙන එක නැති කරගෙන, තමන්ගේ විදුලි බිල නැති කරගෙන, තමන්ගේ විදුලිය නැති කරගෙන, තමන්ගේ මුළු ජීවිතම විනාශ කරගෙන ණයකන්ද ගෙවනවා කියන එක බරපතල ප්‍රශ්නයක් මිනිස්සු. එතකොට මේක සාමාන්‍ය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ප්‍රචාරය සඳහා පාවිච්චි කිරීමක් මේකට එරෙහිව අපි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දුන්නා. මොකද ජනාධිපතිතුමා මේ දවස් දෙකේ IMF 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 කිය කිය ප්‍රචාරයක් කරන්න දැස් දෙනවා. ඒකට විරුද්ධ ඉදිරිපත් වෙන පිරිසට වගේම ජනතාවට ඒකෙන් පීඩාවට පත් වෙන ජනතාවට මේක මහා අසාධාරණයක්. ජනතාවට ඇත්ත දැනගන්න තියෙන අවස්ථාව නැති කිරීමක්, සාධාරණ ඉඩක් නැති කිරීමක්. දැනටමත් ඒක පහුගිය කාලයක් පුරා සිද්ධ වෙච්ච දේ වැඩිදුර ඉදිරි දවස් දෙකෙන් සිදු කිරීමක්. ඒ නිසා ඒකට විරුද්ධව අපි මැතිවරණ කොමිෂමට කමින් ලක් බාර දුන්නා. මැතිවරණ කොමිෂමට මේව නවත්තන්න බැරි නම්, මේ ගිවිසුම් අත්සන් කිරීමේ මේව නවත්තන්න බැරි නම්, එහෙම නැත්නම් මේ වැරදි ප්‍රචාරයන් සහ මේ අසාධාරණ தත්ත්වය නවත්ත ගන්න බැරි නම් මැතිවරණ කොමිෂමනුත් තමන්ගේ රාජකාරිය ඊට වඩා හොඳට කරන්න කියන ඉල්ලීම අපිට කරන්න තියෙනවා. ඒ නිසා වහා මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ලින්ගේ තේද දිනකලත් වන්දකාන කාරණම් නේතු රනිල් වික්‍රමසිංහ මාතරේ கூட்டத்தில் கூறியிருக்கிறார். சர்வதேச பிணைமுறி உரிமையாளர்களுடன் கலந்துரையாடி இந்த பிணைமுறி தொடர்பான உடன்படிக்கைக்கு வரவிருப்பதாக கலந்துரையாடுகிறார். அங்கு நாங்கள் மக்கள் போராட்ட முன்னணி என்ற ரீதியில் இலங்கையில் பிணைமுறையிலிருந்து IMF திட்டத்திலிருந்து விலக வேண்டும் என்ற கருத்தை முன்வைக்கும் நாங்கள். ஆக இன்று தேர்தல் பிரச்சாரம் நேற்று 12 மணியுடன் ஓய்ந்திருக்கிறது. சட்ட ரீதியாக அது செய்ய முடியாது. இருந்தாலும் ரணில் விக்ரமசிங்க இந்த கருத்தை முன்வைப்பது ஊடாக தொடர்ந்து தேர்தல் பிரச்சாரம் செய்கிறார். அது மட்டுமல்ல, இது ஒரு ஜனநாயக ரீதியாக தெரிவு செய்யப்பட்ட ஜனாதிபதி அல்ல. ஒரு 2 வருடத்துக்கு வந்த ஜனாதிபதி, அடுத்து வரும் பல்லாண்டு காலத்துக்கு ஜனாதிபதி மக்களின் தலைவிதியை தீர்மானிக்கும் ஒரு முக்கியமான உடன்படிக்கையை கைச்சாத்திடுவதற்காக தயாராகி கொண்டிருப்பது மிகவும் பாரதூரமான விடயம். அவர் கைச்சாத்திட்டாலும் அந்த கடனை கட்ட வேண்டிய பொறுப்பு இங்கு நாங்கள் டொலர் தேடும் வெளிநாட்டு பணிப்பெண்கள், தேயிலை தோட்ட தொழிலாளர்கள், ஆடை தொழிற்சாலையில் உள்ள தொழிலாளர்கள், அநேகமாக பெண்கள் தான் இதை தீர்ப்பு செய்ய வேண்டியிருக்கிறது. ஆகவே இந்த தேர்தல் பிரச்சாரம் முறையற்ற தேர்தல் பிரச்சாரத்தை பயன்படுத்தும் ரணில் விக்ரமசிங்கையின் இந்த பிரச்சாரத்தை தடுத்து நிறுத்த வேண்டும். அது மட்டுமல்ல, இதற்கு எதிராக குரல் கொடுக்கும் எம்ஐ போன்ற மக்கள் போராட்ட முன்னணிக்கான பிரச்சாரத்துக்கான வாய்ப்பு இல்லாமக்கப்பட்டுள்ளது. ஆக இது அசாதாரணமான ஒரு சூழல். ஆகவே உடனடியாக தேர்தல் திணைக்களம் தலையிட்டு இந்த பொய் பிரச்சாரத்தை தடுத்து நிறுத்த வேண்டும் என்பதற்காக ஒரு முறைப்பாடு செய்வதற்காகத்தான் நாங்கள் இங்கு வந்திருக்கிறோம். ஆகவே தேர்தல் திணைக்களத்தை நாங்கள் எதிர்பார்க்கிறோம். இந்த முறைப்பாட்டை எடுத்து உடனடியாக இந்த முறையற்ற அசாதாரண பிரச்சாரத்தையும் இது தொடர்பான மேலதிக செயற்பாடுகளையும் தடுத்து நிறுத்துவதற்கு அவர்கள் ஆவணம் செய்ய வேண்டும் என எதிர்பார்க்கிறோம். நன்றி.